අයිබන් ඔයාලම එකතුලා ඉන්නේ වටපිට YouTube channel එකත් එක්ක. මේ වෙනකොට හැමෝම දුම්රියක එකපාරක් හරි ගමන් කරලා ඇති. එහෙම නැත්නම් සමහර අය තමන්ගේ රැකියාවට මේ වෙනකොටත් යන්නේ දුම්රිය වෙන්න පුළුවන්. ඉතින් අද අපි කියන්නේ දුම්රියක් හා සම්බන්ධව සිද්ධ වුණු භයානක සිදුවීමක් ගැන. මේක අතීතයේ සිද්ධ වුණත් අද වෙනකොටත් මේ ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. මගින් 106ක් රැගත් සැනටි සමාගමෙන් නිර්මාණය කරපු දුම්රිය අතුරුදහන් වුණේ කොහොමද? මේක තමයි අද අපේ කතාව. 1911 ජූලි 14 වෙනිදා ඉතාලියේ දුම්රිය සමාගමක් වන සැනටි සමාගම තීරණය කරනවා එයාලගේ අලුත්ම දුම්රියේ මගින් 100 දෙනෙක්ට නොමිලේ ගමන්වරයක් ලබා දෙන්න. ඉතින් මොවුන් මේ විදිහට නොමිලේ සවාරියක් ලබා දෙන්නේ මොවුන්ගේ අලුත්ම දුම්රිය ජනසතු කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන්. මේ දුම්රියට ගොඩ වුණු මිනිස්සු අවට පරිසරය නරඹමින් සතුටින් ගමන් කරලා තියෙනවා. ඒත් එක්කම සමහර අය කෝපි කෝපයක් බොන ගමන් මේකේ ගමන් කරලා තියෙනවා. කොහොමනත් මේකේ ගමන් කරපු හැම මගීක්ම වගේ ගොඩක් සතුටින් ඉඳලා තිනු. හැබැයි එයාලගේ සතුට නැති වෙන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. මේ දුම්රිය ඇතුල් වෙනවා උමම් මාර්ගයකට. ඒ උමම් මාර්ගය තුල කිලෝමීටරක් විතර ගමන් කළාට පස්සේ හදිස්සිය මේ කෝච්චිය අතුරුදහන් වෙනවා. ඊට පස්සේ කිසිම කෙනෙක්ට මේ කෝච්චිය හොයාගන්න බැරි වෙනවා. ඉක්මනින්ම පොලිසිය කැඳවලා මේ කෝච්චිය හොයන්න මෙහෙමක් දියත් කරනවා. ඉතින් මේ උමම් මාර්ගයට දුම්රියක් ඇතුල් වුණොත් අනිවාර්යයෙන්ම පිට වෙන්න තියෙන්නේ එකම එක දොරටුවයි. ඒ නිසාම පොලිසිය මේ උමම් මාර්ගයේ ඇතුළත අස්සක් මුල්ලක් නැර හැම තැනම මේ දුම්රිය හොයනවා. හැබැයි ඒ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඔය අතරදී තවත් අරුම පුදුම දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ දුම්රිය අතුරුදහන් වෙන්න මොහොතකට කලින් මේ දුම්රිය ගමන් කරපු මගින් දෙන්නෙක් මේකෙන් පැනලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ විදිහට ජීවිතේ බේරගත්තු දෙන්නෙක්ගෙන් එක් පුද්ගලෙක් ඉතාලි පුවත්පතකට පවසලා තියෙනවා මේ විදිහට. මේ උමම් මාර්ගය තුල දුම්රිය ටික තුරක් ගමන් කරනකොට එකපාරටම කළු දුමකින් මේ දුම්රිය වැහිලා ගියා. මේ දුම්රිය ගොඩක් හෙමින් ගමන් කරේ. ඒ වගේම මේ ගමන් කරන දුම්රිය යම්කිසි භයානක තත්ත්වයක් දැනුන නිසා මම බිමට පැනනා. මෙයා බිමට පණින වෙලාවේ මෙයා දැකලා තියෙනවා තවත් කෙනෙක් ඒ විදිහටම මෙයත් එක්කම පණිනවා. ගමන් කරන දුම්රියෙන් පැනපු මේ මගින් දෙන්නට ඒ වෙලාවේදී ඇතිවුණු අධික කම්පණය නිසා මෙයාලට පසු කාලයේදී ප්‍රතිකාර පවා ලබා දුන්න බවට සඳහන් වෙනවා. මේ භයානක සිද්ධිය සිද්ධ වුණාට පස්සේ බලධාරීන් විසින් තීරණය කරනවා මේ උමම් මාර්ගය සදාකාලිකවම වහලා දාන්න. ඉතින් එතන ඉඳලා මේ වෙනතුරුම කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ දුම්රියට ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද කියලා. ඒ කියන්නේ මේ දුම්රිය ගමන් ආරම්භ කරන හැමෝම දැකලා තියෙනවා. ඒත් එක්කම මේ දුම්රිය උමග ඇතුළට යනවත් ගොඩක් අය දැකලා තියෙනවා. හැබැයි මේ දුම්රිය උමගෙන් එළියට එනවා කවුරුත් දැකලා නැහැ. කොහොමනත් මේ දුම්රිය ගැන අරුම පුදුම කතා කිහිපයක්ම තියෙනවා. මධ්‍යතන යුගයේ හිටපු පුද්ගලයන් කිහිප දෙනෙක් දැකලා තියෙනවා දුම්රිය. ඒ වගේම එයාලා මේ දුම්රිය ගැන ලේඛනගත කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ ලේඛනවල සඳහන් වෙනවලු ඒ දුම්රිය ඇතුලේ ගමන් කරපු මිනිස්සු මහත්මා ඇඳුමින් සැරසිලා හිටියා කියලා. හැමෝටම හිතෙන්න පුළුවන් මේක ජනප්‍රවාදයක්ම විතරයි කියලා. නමුත් මේ විදිහට ලේඛනගත කරපු වාර්තා පිරලා තින්නේ සජීනෝ පවුල තුල. ඉතින් මෙතන තියෙන පුදුමයට කාරණාව තමයි දුම්රියෙන් පැනලා ජීවිතේ බේරගත් එක් පුද්ගලෙක්ගේ නමත් සජීනෝ. ඊට පස්සේ 1840 මෙක්සිකෝවේදී මේ සෙනැට්ටි කියන දුම්රිය දැක්ක කියලා තවත් කතාවක් තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය රෝහලක මනෝචිකිත්සකවරයෙක් සටහනක් තියලා තිනවා ඉතාලි ජාතිකයන් 104 දෙනෙක්ට ඒ රෝහලේදී ප්‍රතිකාර ලබා දුන්නා කියලා. ඒ වගේම සඳහන් වෙනවා ඒ රෝහලේ හිටපු ඉතාලි ජාතිකයන් 104 දෙනා හොඳ ඇඳුම් වලින් සැරසිලා හිටියා කියලා. ගොඩක් අය විශ්වාස කරනවා ඒ සේනාටි දුම්රිය ගමන් කරපු මගින් කියලා. එතන හිටපු පුද්ගලයන්ගෙන් එක්කෙනෙක් ගාව අනාගතයේ දිනයක්. ඒ කියන්නේ 1907 ලෙස සඳහන් කරපු දුම් වැටියක් තිබිලා තියෙනවා. හැමෝම විශ්වාස කරනවා අද වෙනකොටත් මෙක්සිකෝවේ කෞතුකාගාරයක ඒ දුම් වැටිය තැන්පත් කරලා තියෙනවා. එතනින් පස්සේ 1955 වෘද්දේ ඔක්තෝබර් 29 වෙනිදා නැවතත් මේ සෙනැටි දුම්රිය දැක්ක කියලා තවත් කතාවක් පැතිරෙනවා. යුක්‍රේනයේ පුංචි ගම්මානයක් වුණු සාවලිච් කියන ගම්මානින් තමයි මේ දුම්රිය මතුවෙන්නේ. මේ දුම්රිය ඇස් දෙකෙන් දැක්ක කියලා කියන්නේ සාවලිච් දුම්රිය පොලේ හිටපු නිලධාරියා. ඔහුගේ නම තමයි පියෝ උස්ටිමෙන්කෝ. ඉතින් ඔහු පවසලා තිනවා ඒ වෙලාවේදී දුම්රියක් පැමිණෙන්න නියමිතව තිබිලා නැහැ. ඒ නිසා උනන්දුවෙන් ඒ දිහා බලලා තිනවා. ඒත් එක්කම ඔහු දැකලා තිනවා මේ දුම්රිය කිසිම පදවන්නේක් නැහැ කියලා. ඒත් එක්කම මගීන් ගමන් කරන දුම්රිය පෙට්ටි වලට තිර රෙදි දාලා වහලා තිනවා කියලාත් ඔහු දැකලා තිනවා. ඉතින් 20 වන සියවසේ සැනැටි දුම්රිය දැක්ක එකම පුද්ගලයා විදිහට හඳුන්වන්නේ මේ පියෝ උස්ටිමෙන්කෝ කියන පුද්ගලයා. ඉතින් මේ අභිරහස් දුම්රිය අතුරුදහන් වීම ගැන ඒ කාලෙදී විද්‍යාත්මක හේතු පවා පහදලා දීලා තිනවා. ඒක හඳුන්වලා දීලා තින්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය යටතේ. ඒ මතය තමයි ලෝකයේ තියෙන සියලුම දුම්රිය මාර්ග එකට සම්බන්ධ වී ඇති බවත් ඒ වගේ නිර්මාණය වී ඇති චුම්බක ශේෂ්ත්‍රයක්ද පවතින බව. පොළවෙන් නැති වෙලා තිබුණු චුම්බක බලය නිසා සහ දුම්රියෙන් නැති වුණු කෘතිම චුම්බක බලය එකට ගැටීම නිසා කාලසිදුරක් හැදිලා කාලසිදුර ඇතුළට දුම්රිය වැටුණා කියලා තමයි විද්‍යාත්මකව මේක පැහැදිලි කරලා තියෙන්නේ. තවත් සමහර අය විශ්වාස කරනවා අද වෙනකොටත් මේ සෙනැටි කියන දුම්රිය කාලතරණය කරමින් ඉන්නවා කියලා. කොහොමනත් මේ සෙනැටි දුම්රියට ඇත්තටම මොකද උනේ කියලා කියන්න කාටවත්ම බැරි වෙලා තියෙනවා.
සෙනැච්චි සමාගම නිර්මාණය කරපු අලුත්ම දුම්රිය කතාව ඒ විදියට අවසන් වෙනකොට මේකට සිද්ධ වුණේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඕක තමයි මේ දුම්රිය හා සම්බන්ධව ගොඩනැගිලා තියෙන කතාව. ගොඩක් අය කැමති නැහැ විද්‍යාවට පටහැනිව යන මේ වගේ කතා විශ්වාස කරන්න. ඒ හින්දාම යාලා ගොඩක් මහන්සි වෙලා තිනවා මේක ඇත්ත නැත්ත හොයාගන්න. ඉතින් අන්තර්ජාලයේ සඳහන් වෙනවා ඉතාලියේ කිසිම දවසක සෙනැට්ටි නමින් දුම්රිය සමාගමක් තිබිලා නැහැ කියලා. ඒ වගේම තවත් කතාවක් තියෙනවා සාවලීච් දුම්රිය ස්ථානයේ පියෝ ඔස්ටිමෙන්කෝ කියලා නිලධාරියෙක් කිසිම දවසක ඉඳලා නැහැ කියලා. ඇත්තටම හිතුවොත් නවීන විද්‍යාවට පටහැනිම යන මේ වගේ දේවල් විශ්වාස කරන්න අමාරු. කොහොම වුණත් මේකේ හරිම විස්තරය තාම කවුරුත් දන්නේ නැහැ. ඒ ගැන ඔයා පුංචි දෙයක් හරි දන්නව නම් අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතපාට බටන් එක බලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුත්ම වීඩියෝ දාපු ගම ඔයාලගේ ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.